අයිබෝන් සුව සම්පත සපිරි සුබ දවසක් ඔබ හැමෝටම. කොවිඩ් වසංගතය නිසා අපි හැමෝම බොහෝ දුරස් වෙලා බොහෝ ඈත් වෙලා. නමුත් අපිත් එක්ක තියෙන ඔබත් එක්ක තියෙන සහෝදරකම ලෙංගතුකම කවදාවත් ඈත් වෙන්නේ නැහැ. මොකද ඒක හැමදාමත් සදාතනික බැඳීමක්. අන්න ඒ නිසා තමයි අලුත් තොරතුරක් හම්බ වුණාට පස්සේ බොහොම ඉක්මනින් අපි ඔබට සමීප කරන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා කොවිඩ් වසංගතය නිසා සමහර අයට තමන්ගේ රැකියා අහිමි වුණා. සමහර අයට ආදායම් මාර්ග අහිමි වුණා. සමහර පාසල් දරුවන්ට අධ්‍යාපනය පවා අසීරුණා. නමුත් ඇත්තෙන්ම සමහර අය මේ කොවිඩ් වසංගතය නිසා ගෙවල් වලට කොටු වෙච්ච වෙලාවේ ඒ ගෙවල් වලට හුදකලා ඉන්න කාලය තුළ ඒ කොටු වෙච්ච කාලය යම්කිසි විදිහකින් සුබදායී විදිහට ගෙවන්න කටයුතු කළා. සමහර අය එළවලු වැව්වා, සමහර අය අලුත් නිර්මාණ ඇති කරා. විශේෂයෙන්ම ඒ නිර්මාණ පිළිබඳව කිව්වොත් තාක්ෂණයත් එක්ක තියෙන අලුත් නිර්මාණ, මේ නිර්මාණත් එක්කම සමහර අය කලාව පිළිබඳවත් විශේෂයෙන්ම කටයුතු කරා. නැටුම්, ගැයුම්, වැයුම් මේ ආදී කලාවන්. අපි අද කතා කරන්නේ හුදකලාව කලාව කරගත්තු ආදරණීය පුංචි පුතෙක් පිළිබඳව. ඔබ දන්නවා බොන්සයි කලාව. බොන්සයි කලාව කියලා කියන්නේ මේ ලෝකේ පුරාම ප්‍රචලිත වෙච්ච කලාවක්. මේ කලාව තුළින් ඇත්තෙන්ම තමන්ගේ හැකියාවන්, තමන්ගේ දක්ෂතාවයන්, තමන්ගේ නිර්මාණශීලී බව හරි අපූර්වට මනාව විදහා දැක්වූ පුංචි පුතෙක් පිළිබඳව තමයි අද අපි ඔබට කතා කරන්න යන්නේ. ඒ නිසා අපිත් එක්කෙන්න අපි සූදානම් ඔහු ගැන තොරතුරු ඔබට කියන්න. අපි යමු එහෙනම්. ඔන්න අපි අර මම කලින් කිව්ව බොන්සායි නිර්මාණකරුවා හොයාගෙන ඒ නිර්මාණකරුවාගේ ගෙදරට ආවා. මේ ගෙදර තියෙන්නේ අකුරැස්සේ විල්පිට. පුංචි පුතෙක්, පුතාගේ නම ගීතාන් දෙව්තිලන. අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේ 9 වැනි ශ්‍රේණිය ඉගෙන ගන්නේ. මොකද බොන්සායි කලාව පිළිබඳව ඔහු වැඩිදුර හදාර නැහැ. නමුත් ඇත්තෙන්ම අර කොවිඩ් වසංගතය තිබුණ කාලේ නිවසට වෙලා නිකන් ඉන්න කාලේ හුදකලා වෙන කාලේ මම කලින් කෝනේ කලාවක් විදිහට ඔහු ඒ කාලය හරව ගත්ත කියලා. ඒ අනුව බලන විට ඇත්තෙන්ම බොන්සායි කලාව නිසා මේ පුතා ඇත්තෙන්ම ඉතාමත්ම දක්ෂයෙක් බවට පත් වුණා. අද දවසේ ඔබට අපි කියන්න සූදානම් වෙන්නේ බොන්සායි කලාවේ අයන්නේ ඉඳලා ඉතිරි ටික. මොකද බොන්සයි කලාව පටන් ගන්නෙ කොහොමද, මේ සඳහා ඇත්තෙම ගස් තෝරන්නේ කොහොමද, මේ මම නම් දන්නේ නැහැ. හැබැයි ගීතාන් පුතා හරි අපූර්වට ඒ දේ කියාවි. අපි ගීතාන් පුතත් එක්ක අපි කතාවට එළඹෙමු. හොඳයි, අපි කිව්වනේ මේ අපි ආව කියලා ගීතාල්ලයි ගෙදරට. ගීතාල්ලයි ගෙදර අද දවසේ බොන්සයි කලාව පිළිබඳව ඔබට බොහෝ විස්තර කියන්න හදන්නේ. ගීතාල් දෙව් තිලන වලගේ ගීතයකට තියෙන ඕන හරි අපූර්ව තාලයක්. අන්න ඒ වගේ තමයි ගීතාලු. මොකද හැම වැඩේටම දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයි. මම කලින් කිව්වාගේ අර කොවිඩ් වසංගතයේ කාලේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව බොහෝ වැඩ කටයුතු කරා. ඒ අතරතුර තමයි අන්තර්ජාලයට යොමු වෙලා මම හිතන්නේ බොන්සයි කලාව පිළිබඳව හුඟක් හදාරලා ඒක කරන්නේ කොහොමද මේ පිළිබඳව හුඟක් කරුණු දැනගෙන තමයි ඔහු බොන්සයි පැලයක් මුලින්ම රෝපණය කළා. ඒ පිළිබඳව ආසාව ඇති වෙලා බොහෝ දුරට එහි සාර්ථකත්වය ටික ටික නෙලාගෙන ඉන්නේ. ඉතින් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා ආයිබන් කියලා ගීතල් පුතා. හොඳයි, දැන් අපි ගීතල් එක බොන්සයි කලාවට එළඹිලා ඒ පිළිබඳව කතා කරන්න කලින් ගීතල්ගේ අධ්‍යාපන පසුබිම් පිළිබඳව කතා කරමු. ගීතල් කොහෙද අධ්‍යාපනය හදාරන්නේ? මම ගොඩපිටිය ජාතික පාසලේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. ගොඩපිටිය ජාතික පාසලේ කීවෙනි වසරද? දැන් 10 ශ්‍රේණියේ තමයි මම ලැබ. 10 ශ්‍රේණියේ. එතකොට ගොඩපිටිය ජාතික පාසලේ ඇත්තෙම අධ්‍යාපනය හදාරන මේ පුතා ගොඩපිටිය ජාතික පාසලට යන්න කලින් කොහෙද ඉස්කෝලේ? මම ගියේ මාල්පිට මහවිද්‍යාලයට තමයි මම ඉස්සෙල්ලා. මාල්පිට මහවිද්‍යාලයෙන් ගොඩපිටිය ජාතික පාසලට ගියේ ශිෂ්‍යත්වය සමත් වෙලා? ඔව්, ශිෂ්‍යත්වය සමත්. ශිෂ්‍යත්වය කොහොමද ලකුණු? 154. හොඳයි. ඉතින් ඇත්තෙම දැන් අධ්‍යාපනය පිළිබඳව කතා කරොත් ගීතල් මේ මොනවටද ඔයා ඉස්කෝලේ දක්ෂ? ගණන් විෂයට දක්ෂයි.
එනං ඉතින් දක්ෂයි. තව විද්‍යාවට දක්ෂයි. ඒෂෙන් දෙය දක්ෂයි. හැමදේටම දක්ෂයි. හොඳයි. දැන් මේ මෙතන තියෙන්නේ මේ අපේ ඉදිරිපිට තියෙන්නේ මේ ගීතාල් විසින් හදපු හරි අපූරු බොන්සයි පෙළය. බොන්සයි කලාව පිළිබඳව ඇත්තම ඇයි මෙහෙම ආස හිතුනේ? ආස දැන් අපි මේ ආගලියක් ගියත් තියාගන්න හැකියාව තියෙනවානේ. දැන් රූසකසක් ගියත් තියාගන්න එක ඒ කියන්නේ ආසාවක් ලස්සන ගියත් වලට. ඒ වගේ මට හිතෙනවා ඒ වගේ වැඩක් අලුතෙන් කරලා බලන්න මට. බොන්සයි කොයි රටේද ඉස්සලා ආරම්භ වුනේ? ඉස්සලා ආරම්භ වුනේ චීනේ. චීනේ. ඊට පස්සේ? ඊට පස්සේ ජපානයේ ගියා. ජපානයෙන් තමයි දැන් ලෝක පුරාම පැතිරලා තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල් වල මේ බොන්සයි කලාවට ආදරය කරන මිනිස්සු ඉන්නවා, නිර්මාණය කරන මිනිස්සු ඉන්නවා. බොන්සයි කියන වචනේ තේරුම? බොන් කියන්නේ පැතිලි බඳුන කියන එක. සයි කියන්නේ කුරු ගසක් කියන එක තමයි අදහස් වෙන්නේ. බොන් කියන්නේ පැතිලි බඳුනක්. කුරු ගසක් කියන එක. ඒ කියන්නේ පැතිලි බඳුනක සකස් කරන ලද කුරු ගසක් තමයි මේ බොන්සයි කියලා කියන්නේ. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් කුරු ගස් හොයන්න නෑනේ. ගහ කුරු කර ගන්න ඕන. කුරු කර ගන්නවා කියලා කියන්නේ ගහත් අපිට ඕන විදිහට කී කරු කර ගන්න ඕන. අපි ඇත්තෙන්ම දැන් මෙහි මේ මේවට මේ ඒ වගේ හදන්න. මොකද බොන්සයි පැලයක් බවට පරිවර්තනය කරන්න මොන වගේ ගස්ද පැලද අපි තෝරගන්නේ? අපිට ගන්න පුළුවන් අරටුවක් තියෙන ගහක් ගන්න පුළුවන්. දැන් අරටුවක් තියෙන ගහක් කියලා කිව්වොත් කොයි වගේ ගස්ද? නුග ගස්, පලු ගස්, කුඹු, වීර ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. පුෂ්ටිමත් කඳකුත් තියෙනවනේ ඒකේ. එතකොට එතකොට ඒ කඳක් කියලා කියන්නේ ඒ ශාකයේ වයස ඒ පැලයක්. ඒ ශාකයේ කියන්නේ බොහෝ ආයු කාලයක් තියෙනවනේ තෝර ගන්න පිශාකය. දැන් මම කිව්වා දැන් බොන්සයි පැලයක් බවට පරිවර්තනය කරන්න අපි ඉස්සෙල්ලම කරන්න ඕන ශාකයක් ඔබ කිව්ව විදිහට ඔය කිව්ව වර්ග දිවුල්, ඇක්ටීරියා, නුග මේ වගේ ගස්නේ අපි හොයා ගන්න ඕන. දැන් ඔබ කිව්වා ඒ ගස්වල තියෙන ඇත්තෙම ලක්ෂණ කිව්වා. මොකද ගහේ කඳ ශක්තිමත් වෙන්න ඕන, අරටුවක් තියෙන්න ඕන මේ ආදී කරුණු. එතකොට මේ කොයිතරම් විතර උස පැලයක්ද මුලින්ම අපි තෝරගන්න කරගන්නේ? අපිට ලොකු පැලයක් තෝරගන්නවා නම් ලයික් මනින් බොන්සයි එකක් මන හැකියාව තියෙනවා. දැන් අපි ගන්න පැලේ කොයිතරම් විතර උස වෙන්න ඕනද? මේ සාමාන්‍යයෙන් අඩි අඩියක් එකමාරක් විතර තියුණාම අපිට ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන්. එතකොට අරගෙන මුලින්ම මොකද කරන්නේ අපි? මුලින්ම දැන් සාමාන්‍ය පොඩි පැලයක් ගන්නවා නම් අපි මේක ලොකු ප්ලාස්ටික් පොට් එකකට දාලා අපි මේක ලොකු වෙනකන් හදා ගන්නවා. හදා ගන්නවා. කොච්චර කාලයක්ද? අවුරුද්දක් වුණත් ඒ අපිට සුදුසු හැඩයක් තෝරගන්නකම් ඒ ගහ හදාගන්න. දැන් අපි හිතමු දැන් ඒ විදිහට අපිට හම්බ වෙනවා බොන්සෑ පැලයක්. උදාහරණයක් වශයෙන් ඇටේරි පැලයක් හම්බ වෙනවා. මේ ඇටේරි පැලයක් හම්බ වුණාට පස්සේ අපි මේ පැලේ ගෙනල්ලා බඳුනක පැල කරනවා. එතන බඳුනක පැල කළා ඊට පස්සේ ආපෝ ශාකයේ දැඩි වෙනවත් එක්කම අපි සූදානම් වෙන්නේ ඒ පැලේ අවය බොන්සයි පොට් එකට ගන්න. බොන්සයි පොට් එකට ගන්න දැන් ඇත්තම අපි ගලවලනේ ඒ ශාකෙන් ගන්න ඕනේ. එතකොට සාමාන්‍ය ශාකේ මූල පද්ධතියට ඇත්තම අපිට ගන්න පොට් එකට දාන්න මදි. මොකද මූල පද්ධතිය ගොඩක් විසිරී තියෙනකොට. එතකොට මොකද කරන්නේ? එතකොට අපි පොට් එක ගන්නට මුල අඩිය කපා ගන්න ඕනේ. ඒ කියන්නේ මුදු මුලක් නෝ? මුදු මුලක් වුණත් පෝචි ගන්න මුදු මුල කපන්න ඕනේ. එහෙම වුණා කියලා ශාකයට හානියක් වෙනවද? නෑ, ශාකයට හානියක් වෙන්නේ නෑ. අපි ඒක වටේට හොමෝන ගන්න. හොමෝන පවුඩර් එකක් තියෙනවා. ඒක ගෑවට පස්සේ මොනවත් වෙන්නේ නෑ. මොනවත් වෙන්නේ නැහැ. ඉතින් මේ මූලපදයේ වීදිලා හැදෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ හදාගත්තු ශාකයක් නේ. දැන් මේ වගේ ශාකයක් ගෙදරක තියාගන්න පුළුවන් බොහොම අපූර්වට. මම හිතන්නේ ටැග්ගකට දෙන්නත් පුළුවන් නේ අජිත්. අජිත් එයා පැත්තේ ඉන්නව hina වෙවි. ඉතින් අපි මේ වගේ ශාකයක් ඇත්තෙන්ම හදාගන්න මේ තරමට හදාගන්න කොච්චර කාලයක් යනවද? මට ඔකට ගියේ මාස 3ක් වගේ කාලයක්. මාස 3ක විතර කාලයක්. එතකොට මේ ගහේ ආයු කාලය සාමාන්‍යයෙන් කොච්චර කාලයක්ද? ආයු කාලය තියෙනවා අවුරුදු 10ක් 15ක් විතර තියෙනවා. 10ක් 15ක්. ඉතින් ගහ පරණ වෙන්න ඇත්තෙම මෙහි තියෙන වටිනාකම වැඩි වෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ මේ ගීතාල් මෙතන මාත් එක්ක ඉන්නවා. ගීතාල්ගේ අර බොන්සයි කලාව තියෙන බොන්සයි පැල ටික තියෙන තැන තියෙන අපි ඉන්න තැනට බොහොම ටිකක් ඈයි. දැන් ගීතාල් ඔබට පුළුවන්ද දැන් මේක බලන් ඉන්න මේක අහන් ඉන්න අපේ ආදරණීය වූ බොන්සයි කලාවට ආදරය කරන අයට කොහොමද මේ බොන්සයි පැලයක් පැල කරගන්නේ? ඒ සඳහා මොකද්ද කරන්න ඕන? මේ පිළිබඳව තොරතුරු කියනවා වගේම ප්‍රායෝගිකව කරලා පෙන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. එහෙනම් අපි ගීතාල් එක්ක යමු. ගීතාල් සූදානම් ඔබට බොන්සයි පැලයක් කොහොමද හදාගන්නේ කියලා පෙන්වන්න. අපි සූදානම් ගීතාල් එක්ක ඉදින්ට යමු. දැන් අපි ඇවිල්ලින්නේ මේ ගීතාල් පුතාගේ බොන්සයි මන්දිරයට. මේ බලන්නකෝ තියෙන අපූර්ව. ඔව්.
එක එක වර්ගයේ මේ පැල බොන්සයි පැල බවට පත් කළා. බොහොම අපූරු දර්ශනයක් තමයි පේන්නේ. දැන් ඔබ කලින් සඳහන් කරා බොන්සයි පැලයක් බවට පරිවර්තනය කරන්න කලින් පැලයක් තෝරගෙන අරටුව තියෙන පැලයක් තෝරගෙන මොකක් හරි වාජනයක පොට් එකකට හිටවනවා. දැන් මේ ඉඳලා තියෙන්නේ. මේකට කොච්චර කාලයක් වෙනවද? මේකට මගේ ළඟට ඇවිල්ලා එක් මාස දෙක තුනක් විතර වෙනවා. හා 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 මං ඊට පස්සේ ගෙනල්ලා මේක අතු අය කරලා තියෙන්නේ. මං ඒත් පෑඩ්ස් හදලා නැහැ තාම. දැන් අතු බය කරන්නේ ඇත්තෙම මේ ඔබට තියෙන යම් කිසි දින නිර්මාණශීලී ඇහක් තියෙනවා. මෙන්න ගහ මෙහෙම තිබුණොත් ලස්සනයි. මෙන්න මේ ආකාරයෙන් આવොත් ලස්සනයි කියලා. ඒ විදියට තමයි කලින්ම අපි අතු ටික වයර් කරගන්නේ. Tamanට ඕන විදියට කීකරු කරගන්නව ගහ. එහෙම ගොත් හරිනේ. රයිට්. දැන් ඒ වගේ ගහට දැන් ඊළඟට මොකද කරන්නේ? අපි දැන් මේකේ පෑඩ්ස් හදන්න යන්නේ. පෑඩ්ස් කියන්නේ දැන් අපි අර බැලුවොත් අර එක එක තැන්වල අතු විහි අතු පතර විහිදී ගිය ලස්සන ගහක් කරන්න. හරි. දැන් අපි හදන්නේ ඉස්සෙල්ලා අනවශ්‍ය අතු ඉවත් කරගන්න ඕනේ. හරි. දැන් පෑච් ටික හදාගන්නම් අනවශ්‍ය අතු ඉවත් කරනවා. ඒ කියන්නේ දැන් අපිට පේනවා මේ තැන්වලින් තියෙන පුංචි පුංචි අතු එන්න පටන් අරගෙන. තව මේ පැත්තෙනොත් තියෙන පොඩි පොඩි අතු. තමන්ගේ ඇහි තියෙන නිර්මාණශීලී බවට හරියන්න මේකේ පෑච් ටික හදන්නවා. හරි. අපි හදමු කොහේනවා. බොහෝම පරිස්සමෙන් තමයි මේ අතු අයින් කිරීම කරන්න ඕන. ප්‍රධාන ගහට හානි නොවන විදියට හොඳ කැපෙන කතුරක් පාවිච්චි කළා නේද? ඈ. හෙමින් අනවශ්‍ය අතු අයින් කරනවා. මේ කලින් දාපු කම්බි ටික තමයි මේ පේන්නේ නේ? හරි. දැන් ඉවත් කළේ ඉවරයි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ පෑඩ්ස් හදන්න තමයි දැන් තියෙන්නේ. දැන් පෑඩ්ස් හදන්න එක කොහොමද කරන්නේ? දැන් අපි බලමු දැන් අපිට කරලා පෙන්නන කොහොමද පෑඩ්ස් හදන්නේ කියලා. මේකට භාවිතා කරන්න ඕන තඹ කම්බි. තඹ කම්බි වල ඇල්මිනියම් කම්බි භාවිතා කරන්න පුළුවන්. මේකේ අත්තේ ඝනකමට ඕන අපි යොදා ගන්න කම්බිය භාවිතා කරන්න ඕන. මම මේකට භාවිතා කරනවා මේ කම්බිය. දැන් ඔබට පෙන්වන්න ඇති මේ අර කලින් තිබුණු ගහ නෙවෙයි දැන් තියෙන්නේ. බොහොම අපූරු සුන්දර දර්ශනයක් තමයි මේ මගේ ඉදිරිපිට හැම කෙමෙන් මැවෙන්නේ. හරි අපූරුවට මේ ගීතල් පුතා මේ පෑඩ්ස් හදලා ගහ තමන්ගේ ග්‍රහණයට හසු කරගන්නවා, කීකරු කරගන්නවා හරි අපූරු සුන්දර විදියට. මේ ගහ මේ අතුපත අතර පරතරය කොච්චර තියෙනවද මෙහෙම කරන්න ගියාට පස්සේ? පරතරය කියන්නේ එහෙම පරතරයක් නෑ. අර අතු සමානව විහිදෙන්න ඕන අපි සලසන්න. දැන් ඔය මූලික කම්බි බැඳීම සිදු කරනවනේ, ඊට පස්සේ ආයෙත් මේක වෙනස් කරන්න ඕනද? දැන් මේ පෑඩ්ස් දාපු එක ආයෙ වෙනස් කරන්න ඕනද කාලෙකදී? කාලෙදී මේ කම්බි අයින් කරනවා. අයින් කරනවා. අයින් කළා ආයෙ කම්බි දාන්න ඕනේ නැහැ. නැහැ. ඒ කියන්නේ ගහ ඒ විදිහට හැඩ ගැහුනට පස්සේ කම්බි දෙමේ අවශ්‍ය වෙන්නේ නැහැ. කොච්චර කාලෙකින්ද මේ කම්බි අයින් කරන්නේ? අත්තේ ඝනකම අනුව තමයි අපි කාලේ තීන කරන්න ඕනේ. දැන් මේ කඳේ සයිස් එක නම් මාස දෙකක් තුනක් විතර තිබ්බනම් ඉතින්. ඊට පස්සේ කම්බි ටික අයින් කරනවා. දැන් ඉතින් ඔය ගහ වයර් කරගෙන ඉවරයි. කම්බි දමලා ඉවරයි. Tamanට ඕන විදියට ගහේ අතු ටික හරි අපූර්වවට සකස් කරලා ඉවරයි. දැන් ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන පෑඩ්ස් ටික කපාදු කරන්න ඕන. කොහොමද කපාදු කරන්නේ දැන් අර විදියටමයි? ඔව් අපි විහිදිච්ච දැන් අපි අත්ත විහිදෙනකොට දැන් උඩට යන අතු ටික අපි කපන්න ඕනේ. කියන්නේ ගහේ අර අත්ත සමව එක පැත්තට තියෙන්න ඕනේ. හරි. දැන් අපි ඒ ගහ කපලා ගහ Tamanට අවශ්‍ය විදියට හරි ගස්ස ගමු පෑඩ් එක. හරි. Thank you.
දැන් මේ පෑඩ්ස් හදලා ඉවරයි. කම්බි බැඳලා ඉවරයි. දැන් කම්බි බැඳලා සාමාන්‍යයෙන් මේ වගේ ශාකයක් හරියාකාරව සකස් කරගන්න කොච්චර කාලෙ තියෙනවද? පෑඩ්ස් හදලා පෑඩ්ස් වල කම්බි දාලා තියෙනවා නම් මාසයකමාරක් කියලා තිබ්බන් ඇති. මේ කම්බි වල කඳේ දාලා මාස 3ක් විතර තියෙනවා. මාස 3ක් විතර තියෙනවා. එතකොට ඒ අතරතුර මේ ගහට අවශ්‍ය පොහොර වතුර ඒ සියල්ල සපයන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ගලවලා බොන්සායි පැලයක් බවට පරිවර්තනය කරන්න පොට් එකකට දාන්න. දැන් මේ අපි ගහ බොන්සායි පොට් එකකට දාන්න හදන්නේ. රයිට්. මේ බොන්සායි පොට් කොහෙද හදන්නේ මේක? බොන්සායි පොට් අපිට කඩේ කොන්ක්‍රීට් වලින් අපිට ගන්න පුළුවන්. මේ වගේ විවිධ හැඩවලින් තියෙනවා. දැන් මේ බොන්සායි පොට් එක ඔබ හදපේ ගත්ත නැත්නම් ඔබත් හැදුව බොන්සායි පොට් නේ. හරි. මේ කවුද හැදුවේ? ඔය බාප්පදන්නේ. බාප්ප හැදුවේ නේ. රයිට්. එතකොට මේ බොන්සායි පොට් එක යටින් මේ වගේ පුංචි දැලක් තියෙනවා. මොකද මේ මාධ්‍ය මාධ්‍යෙල්ට යනවනේ. මොකද ජලය දැම්මට පස්සේ ජලය හරියට බැහැලා යනවා. එතකොට දැන් මාධ්‍ය විදිහට මොනවද පාවිච්චි කරන්නේ? මාධ්‍ය භාවිත කරන්නේ උළුගැට, අඟුරු, ගොම, මතු පිට පස්, වැලි කියන මාධ්‍ය. මේ අනුපාතය කොහොමද? අනුපාතය සමසමව ගන්නවා. සමසමව ගන්නවා. උළුගැට, අඟුරු, ගොම, මතු පිට පස්, වැලි බොල්ලු සමග මිශ්‍රචයක්. මේක එක එක ප්‍රමාණයට හලලා තමයි හරි ගස ගන්නෙ. කොහොමද හලන්නේ? ඒකේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවද? දැල් වර්ග තියෙනවා. අපි ඉස්සෙල්ලම හලා ගන්න ඕන මේකෙන්. මේකෙන් පහළට වැටෙන්න අපි සේරම මිශ්‍රණය හදාගෙන මේකෙන් පහළට වැටෙන්න අපි හදා ගන්න ඕන මිශ්‍රණය. එතකොට මේකෙන් පහළට වැටෙන ප්‍රමාණයද ගන්න නැත්නම් උඩු තියෙන ප්‍රමාණයද ගන්න? නෑ. උඩු තියෙන ප්‍රමාණය කොහොම හරි කරලා පහළට අපි දා ගන්න ඕන. හා 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 හා. ඊට පස්සේ ඒ හැලන ටික අපි හලන්න ඕන මේ දෙලේ. මයි. ඒ කියන්නේ පළවෙනි සැරේට මේකෙන් හැලුවා. හරි. ඊට පස්සේ ඊළඟට ඒකෙන් හැලිච්ච ටික ඊට පස්සේ මේකෙන් හලනවා. හරිද? දැන් මේ උඩ හැලන එක තමයි මේකට දාන්නේ. ඊට පස්සේ මේකෙන් යටින් හැලන ටික මේකට දානවා. ඒකෙන් හලා ගන්නවා ආපහු. හරි. මේක ඊට පස්සේ මේකෙන් හලද්දි මේක උඩ ඉතුරු වෙනවා. ඒ ටුවින්ඩේ තමයි මේ තියෙන්නේ. දැන් අපි පේනවනම් ඔන්න මේ ප්‍රමාණයන් අපිට පිව්වත් ඉස්සෙල්ලම හලන ටිකේ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ හලන ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ හලන ටික තමයි අවසාන වශයෙන් එන. අවසාන වශයෙන් මේකෙන් හැල්ලෙන ටික අවසාන වශයෙන්. එතකොට මේ ටික මේ සේරම මේ සමව මිශ්‍ර කළාද? මේකට සමව මිශ්‍ර කළා. මේකේ අතුරනවා. අපි ඊළඟ කරමු වැඩි. සමගින් ඉස්සෙල්ලාම අපි මේක දානවා ලේරකම් මේක. ඊළඟ ලේරක මේක. ඊළඟ ලේරක මේක. ආ ඉස්සෙල්ලා මේක දාලා තමයි ඊළඟක දාන්නේ. හරි. මේක දාමු එහෙනම්. හරි. ඉස්සෙල්ලා අපි පැලේ ගලවගෙන ඉන්නවා. හරි. දැන් අපි මේ සූදානම් වෙන්නේ අර කලින් පොට් එකේ තිබිච්ච පැලේ බොන්සායි පොට් එකට දාන්න මේ පැලේ මේ පෝච්චියෙන් ඉවත් කරගන්න. හැමින් පරිස්සමින් මූල පද්ධතියට හානියක් නොවන විදිහට මුල් ටිකට හානියක් නොවන විදිහට පැලේ ඉවත් කරගන්න ඕන. දැන් අපි අර කලින් තිබිච්ච පොට් එකෙන් පෝච්චියෙන් අර බොන්සායි පැලයක් සඳහා තෝරාගත් පැලය මේ පස් ඉවත් කළ සූදානම් මේ බොන්සායි පොට් එකට දාන්න. සම්පූර්ණයෙන් පස් ඉවත් කළා අපි සූදානම් නැවත බොන්සායි පොට් එකේ පැල කරන්නේ. කොහොමද මේ දේ කරන්නේ? අපි ඉස්සෙල්ලා මේකේ මේ සිදුරට net කෑල්ලක් තියාගන්න වෙන මේ අර කලින් අපිට පෙන්නපු net කෑල්ල. net කෑල්ල. ඊට පස්සේ මේක මෙහෙම තියලා අපේ අර මිලිමීටර් මිශ්‍රණය හයේදලේ උඩ ඉතුරු වෙන කොටස තමයි අපි ඉස්සෙල්ලා යට අඩියටම දාන්නේ. සම්පූර්ණයෙන් යට අඩිය පිරෙනකන් ප්‍රමාණය මේ ඒක කොච්චර ප්‍රමාණයක්ද? එතකොට මේ කොච්චර පිට අඟල් කාලක් විතර වගේ ප්‍රමාණය? හරි. ඊට පස්සේ අපි මේ ගහ තියාගන්න ඕන
උඩින්. හ්ම්. ඊට කලින් අපි මුල් කප්පාදුවක් කරන්න ඕන. ශාකේ අන මේ ওই මුල් කප්පාදු කරාට ශාකයට යම් කිසි හානියක් සිද්ධ වෙන්නේ නැද්ද? නැහැ. හරි මැද ශාකයේ අපි තියාගන්නවා. ඊට පස්සේ අපි ඊට වඩා කුඩා දැරෙන් ඒ කියන්නේ මේ 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 කොටසෙන් පස්සේ ඊළඟට ඉතුරුන කොටස. හරි. සම්පූර්ණ මූල පද්ධතිය වැහෙන විදිහට මේක සම්පූර්ණයෙන් මේ පොට් එකේ අතුර ගන්නවා නේ. බලන්නක කොයිතරම් අපූර්වවට මේ බොන්සයි ශාකයක් පිළිවෙල වෙන ආකාරය. දැන් ඔන්න අපි හදාගත්තු මාදෙන් කොටස් දෙකක් පුරවල ඉවරයි. දැන් තව එක කොටසක් තියෙන පුරවන්න. ඔව්. ඒක තමයි අර අන්තිමට පෙන්නපු දැනින් යටට හැලන ටික තමයි අපි දැන් දාගන්න හදන්නේ. හොඳයි. දැන් අපි අන්තිම කොටස අන්තිම හලාගත්තු ප්‍රමාණය තමයි දාන්න හදන්නේ. හරි. දැන් මූලිකව පැලය ගලව ගත්තා, මාධ්‍ය තෝරගත්තා, මාධ්‍ය පුරවලා පැලය අපි මේ බොන්සයි පොට් එකේ ස්ථාවරව තැම්පත් කළා. හරි ගසගෙන එතනම පැල කරගත්තා. ස්ථාවරව පැල කළා තියෙන දැන් මේක නේද? හරි. දැන් මේක සාමාන්‍යයෙන් මේ පැලය මේ බොන්සයි පොට් එකේ තියෙනකන් සාමාන්‍යයෙන් ගේයක් ඇතුලේ හෙවණක තියන්න ඕනේ නැත්නම් අවුවිතිවොත් ශාකයට යම් කිසි දෙයක හානියක් සිද්ධ වෙයිද? නෑ. අපිට ගියත් දිනා නම් උදේවලුේ පැය තුනක් විතර තියලා අතුරට ගත්තට කමක් නෑ. ඒ කියන්නේ එළිය තියලා. එළිය තියලා අතුරට ගත්තට කමක් නෑ. කියන්නේ මද අවුවේ. මද අවුවේ. හ්ම්. ඒ කියන්නේ මේ වගේ ආවරණ තියෙන තැනක වුණොත් වැඩිය හොඳයි නේ. ඊට පස්සේ ජලය දාලා හරි ගහ බැඳ ගන්න. ගහ බැඳ ගන්න. හරි අපි ගහ බැඳ ගමුකෝ දැන්. වල පෝච්චියයි ගහයි එකට තියලා ගහ නොසෙල් වෙන විදිහට බඳින්න ඕනේ. බැඳලා බොහොම පරිස්සමින් මේක සුරක්ෂිතව තියාගන්න ඕන ගහ හැදෙනකම් මූල පද්ධතිය සවිමත් කරගන්න නේද? ඔන්න හිටව ගත්තට පස්සේ ඔන්න කම්බි දාලා සේරම කරලා ඉවරුනට පස්සේ අපි මේ ශාකයට ජලය ලබා දීම සිදු කරනවා. අපි ජලය ලබා දෙමු. වතුර දාලා. හැබැයි මේ කෙලිම වක් කරන්නේ නැහැ නේ. මොකද යාර තියෙන මාධ්‍ය තුනී වෙන නිසා තාමත්ම පරිස්සමින් තමයි මේ වගේ අර පොඩි වතුර දමන බෙහෙත් දමන මේ පුංචි ස්ප්‍රේ එකකින් පුළුවන් නම් හරි අපූර්වයි. හරි. දැන් මේ කම්බි දාලා දැන් වතුර දාලා මේ ශාකය බොහොම පරිස්සමින් හේවන ඇති තැනක තියලා ඊට පස්සේ කවද්ද මේ කම්බි ගලවන්නේ? මේ ශාකය බැඳගත්තු කම්බි කවද්ද ගලවන්නේ? සාමාන්‍යයෙන් ගාක මුල් වර්ධනය වෙන්න යනවා සති දෙක තුනක් විතර කාලයක් යනවා. අපි සති දෙක තුනක් කාලයක් ඇතුළත මේක ගලවන්න පුළුවන්. ඊට පස්සේ මේ ශාකය ස්ථාවර ශාකයක් විදිහට වැඩෙනවා. එතකොට මේ ශාකය වර්ධනය වෙන්නේ මොන හරි බෙහෙත් වර්ග අපි දානවද මොකක් හරි? ඔව්, අපිට පොහොල් වර්ග භාවිත කරන්න පුළුවන්. යාරමිලා කියන පොහොල් වර්ග භාවිත කරන්න පුළුවන්. ඒක කොහමද කොච්චර කාලෙකින්ද කාලෙක? දෙකකට සැරයක් භාවිත කරන්න. කොච්චර ප්‍රමාණයක්ද? දැන් මේ වගේ ශාකයක් නම් කොච්චරද? සාමාන්‍යයෙන් එතන හතරක් විතර දැමලා ඇති. ඊට පස්සේ මාස දෙකකින් පස්සේ හොඳ අපූර්ව ශාකයක් වෙනවා. මේ වගේ හරි අපූර්ව ශාකයක් මෙන්න මේ වගේ බ්ලූ බෙල් කියන ශාකයක් තමයි අපි මේ පැන කරේ. අපි දකින්නෙත් මෙන්න මේ වගේ
ශාකය. මෙයත් බ්ලූ බෙල් ශාකය. හරි අපූරුයි. කොයිතරම් දක්ෂතාවයක් කොයිතරම් හැකියාවක් තියෙනවද ගීතල් පුතාට මේ අපූරු බොන්සයි කලාව තුළින් හරි අපූරු නිර්මාණයක් කරන්න ලැබීම පිළිබඳව. අපි බොහෝම ස්තුතිවන්ත වෙනවා ගීතල්. ඇත්තම අර මම කලින් කිව්වාගේ අධ්‍යාපනයත් එක්ක එකතු වෙලා මේ විනෝදයක් වශයෙන් මේ වැඩේ කරගෙන යනවා. බොහෝ දිනෙකගේ හිත දිනාගෙන අම්මල තාත්තලගේ බාප්පලගේ පුංචි අම්මලගේ ආශිර්වාදය ගීතාලට තියෙනවා කියලා අපිට කිව්වා. ඉතින් හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. හොඳයි ගීතාල්, දැන් සමහරලාට අද දවසේ මේ වැඩසටහන බලන් ඉන්න කාට හරි ගීතාල්ගේ මේ බොන්සයි කලාව පිළිබඳව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ගීතාලට පුළුවන් මං හිතන්නේ යම් කිසි උපදේශයක් දෙන්නනේ. අපි ගීතාලට කතා කරන උනම් කොහොමද කතා කරන්නේ? මට කතා ගන්න පුළුවන් 077යි 560යි 3054 කියන නම්බරේට මට කතා ගන්න පුළුවන්. 077යි 560යි 30යි 3054. හැබැයි ගීතාල්ගෙන් වෙලාවක් වෙන් කරගන්න. මොකද ගීතාල් අධ්‍යාපන කටයුතු වලට බාධා කරගන්නේ නැහැ, ඔබට පිළිතුරු දෙන්නේ. ඒ නිසා බොහොම පරිස්සමින් අපි ඒ දේ කරන්නේ. මොකද ඒ දේ කියන්නේ ගීතාල්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන විදිහට ගීතාල්ට කතා කරලා කාලයක් වෙන් කරගන්න. ඒ වගේම ගීතාල් මේ තව දෙයක් තියෙනවා. දැන් සමහර අයකට මේ බොන්සයි කලාව ගැන දැනගන්නවා වගේම සමහර කෙනෙකුට අවශ්‍ය ඇති මේ පැල මිලදී ගන්න. එහෙම එකක් කරනවද? හිනාවයි. හරි, දැන් ඔබ එහෙම එකක් එහෙම කරනවා නම් මේ තියෙනවා පසුබිමේ විශාල වශයෙන් පැල. දැන් මේ පැත්තෙත් තියෙනවා තව බොන්සයි පැලයක් වශයෙන් හරි ගස්ස ගන්න තියෙන පැල. දැන් සාමාන්‍යයෙන් මිල නියම කිරීමක් තියෙනවද ඔබ දැන් පැලය හැටියටද, පැලේ කාලය හැටියටද, ඔබේ ශ්‍රමය හැටියටද? ඇත්තම බොන්සයි පැලයක මිල සාමාන්‍යයෙන් කොච්චර වෙනවද? සාමාන්‍යයෙන් 1500 2000 අතර තමයි වෙන්නේ. ඔව්. දැන් ඔබට කතා කරොත් මට මේ වගේ පැලයක් අවශ්‍යයි කියලාත් කියලා කිව්වොත් ඔබ දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වෙලා ඇවිල්ලා මිලදී ගන්නට පිළිවන් නේද? එතකොට සාමාන්‍යයෙන් මට ඕන දැන් අවශ්‍ය පැල ඔබ ළඟ නැහැ. අපි හිතමු දැන් මෙතන අපි හිතමු දිවුල් පැලයක්. දිවුල් පැලයක් නැති වුණොත් මට ඕන දිවුල් පැලයක් බොන්සයි පැලයක් බවට පරිවර්තනය කරන්න. දැන් මම පැලයක් ගෙනත් දුන්නොත් ඒ බොන්සයි ගන්න පුළුවන්. මං ඇහුවේ නැහැ එහෙම. මට ඕන පැලයක් තියෙනවා, මේ දෙවුල් පැලයක්, පොඩි පැලයක්. පොඩි පැලයක් ඔබට ගෙනත් දුන්නොත් ආපහු ඒක බොන්සයි පැලයක් බවට හරි ගස්සලා මට දෙන්න කොච්චර කාලයක් යනවද? ඒ ගහ තත්ත්වය අනුව දාස් ගානීම කරන්නේ. බල්ලා තමයි නීම. ඒකන මුදලක් ගන්නවද? මුදලක් අය කරීමක්. ඉතින් බලන්න මේ කොයිතරම් අපූර්වද කියලා. මොකද කොවිඩ් වසංගතය නිසා නිවසට කොටු වෙලා ඉන්න වෙලාවේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන ගමන් ඇතින්ම අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හදාරලා හරි අපූර්ව නිර්මාණ රැසක් ඇතින්ම අපේ ගීතල් පුතා නිර්මාණය කළ තිනවා බොන්සයි කලාවේ. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ගීතල් ඔබට ජයෙන් ජයම වේවා කියලා. අධ්‍යාපන කටයුතු බොහොම ඉහළින් ඉගෙනගෙන රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ආය දවසක බොහොම ආදරයෙන් සෙනෙහසින් ඔබට වැඩදායි වෙන තොරතුරු රැගෙන අපි ඔබ හමු වෙන සූදානම්. පරිස්සමින් ඉන්න. මම සරත් වික්‍රමසිංහ, අජිත් ලංකාතිලක සමග ඔබ හැමතෙම සුබ දවසක්.